තේරෙන්. මොකද්ද? උඹ දැකලා තියනවාද හුලඟට මල් පෙති නටනවා? ඇයි? උඹත් හරියට ඒ වගේ. උදේ පාන්දර හුලඟට නටන මලක් වගේ. ඊකාර මම්මේ. අනේ නේ නේ නේ. මට බොරු කියන්න හදන්න එපා. උඹ හරියට මට කණ්ණාඩියක් වගේ. උඹ හිතන දේ මට මෙහෙම කරද්දි කියන්න. එහෙමනම් දැන් කියන්නකෝ මං දැම්මුණාද ඉතින් කියලා. පොඩ්ඩක් හිටපන්කෝ. මගේ ඇස් දෙක දිහා බලපන්කෝ. ඉතින් කියන්න පොඩ්ඩක් හිටපන්. උඹ හිතන්නේ දෙන්නෙක් ගැන විතරමයි. ඉතින් පොඩි තිතක් වගේ මමත් ඉන්නවා. කවුද දෙන්න? එක්කෙනෙක්ගේ නම කියන්න පුළුවන්. අනිත් කෙනාගේ නම කියන්න බෑ. ඇයි? කිව්වට වැඩක් නෑ. එක්කෙනෙක් උඹගේ රැත්තරන් අම්මා. එයා කොයි වෙලේ සනීප වෙලා ඒ දෙකේකේ බලන් ඉන්නවා. අනිත් කෙනා අනිත් කෙනා ඔයාටත් නොදැනි ඔයාගේ හදවතේ ඉඩක් අරගෙන ඉන්නේ. දැන් ටිකෙන් ටික හදවත අයිති කරගන්නයි යන්නේ. ඒකටත් ඔයාගේ අකමැත්තක් නැහැ. hina වෙවි හදවත අයිති කරගන්නකම් බලාගෙන ඉන්න. ඔය ඇත්තට පේනකාරයෙක් වගේ නේ කතා කරන්නේ. ඔව්. මම පේනකාරියක් තමයි. ආදර වශයෙන් පේන කියනු ලැබේ. පෙන්වතුන් නැති අයට පෙන්වතුන්ද, පෙන්වතියන් නැති අයට පෙන්වතියන්ද ලබා දෙනු ලැබේ. මේ මෙතන විහිළු කර කර ඉන්නේ අද වැඩට යන්නේ නැද්ද? මම මාසයක් මහන්සි වෙලා පඩි පැකට් එක අතට ගත්තා වගේ උඹ මොහොතක් hina වෙලා දකිනකොට මට දැනෙන හැඟීම. මං hina වුණා කියලා උඹට සල්ලි හම්බ වෙන්නේ නැහනේ. සල්ලි තිබුණයි කියලා හිතේ සතුටක් නැහනේ බා. මේ අද මට වැට් යන්න කම්මැලි වගේ. එහෙම බෑ. යන් යන්. ගිහින් ලෑස්ති වෙන්න. අපි දෙන්නම එකට එළියට බහිමු. එක්කම වැඩට යනවා. වැඩට යනවායි කියලා මතක් වෙනකොට මගේ ඇඟ කකියනවා වගේ බා. මට තේරෙනවා මේ. උඹ වැඩට යන්නේ සන්තෝෂයෙන් නෙවෙයි කියලාත් මම දන්නවා. හිත අපි මොනා කරන්නද මේ? මටත් උඹට වගේ අස්සෙක් පිටෙන් එන කුමාරයෙක් හිටියා නා. අනේ මේනු. මට ආදරය කරන මගේ දුක සැප හොයලා බලන්න. උඹට එහෙම කෙනෙක් හම්බ වෙන්නේ ඒ හම්බ වෙනකන් හරි වැඩට ඵලයක්. අඩුම ගානේ බස් එකේදී හරි ওই වැඩ කරන තැන දරි හම්බ වෙයි. යන් බලමු. සමහර විට මං උඹ තරම් පිං කරලා නැතුව ඇති. මේ ඒක නෙමෙයි. අද උඹ හොස්පිටල් යන්නේ නැද්ද? යන්න ඕනේ. අද ටිකක් වේලාසෙනින් යන්න ඕනේ. අම්මව නාවන්න තියෙනවා. දවස් දෙක තුනකින් අම්මව නෑවෙත් නෑ. දුන්න නැන්දට කැමරයි යන්නේ නැද්ද? වරන් යනවා. ඉතින් එහෙනම් ගිහින් නේ. මං ඉව්වා උදේම නැගිටලා මං උයලා ඉවරයි. උඹට සම්මානයක් දෙන්න වටිනවනේ. මේ එනම නාගෙන එන්න. මට බත් කටක් කාලම යන්න පුළුවන්. Tani
ඓස සාන්ත එක වෙලාවකට මේ හම්බ කිරිල්ලයි මේ නැහිල්ලයි පිස්සුවක් කියලා මට හිතෙනවා ඓසේ බලන්න මේ බිස්නස් එක හරියට කරන කීප දෙනා අතරින් අපි ඉස්සරහින් මේ ඉන්නවා රටවල් ගණනාවකින් අපිට ඕඩර්ස් තියෙනවා ඒත් වැඩක් නෑ ඇයිසේ මගේ හිතේ සතුටක් නෑ මාව කාටවත් තේරෙන්නේ නෑ ඇයිසේ කවුරුත් මාව තේරුම් ගන්නෑ ඇයිසේ සාන්ත මට කෝපිහෙකුයි පේන් කිලස් දෙකුයි කියනවා වෙනද කියන ඉවමද වෙනද ගේ වෙන ඉවම තමයි ආයිසේ ඉක්මන් කරනවා මගේ ඔළුව පැලෙන්න වගේ මට මොන මගුලක් හරි ගේනවා ආයිසේ ඉස්කෝලේ වැඩ කර නුවර ගියා කියලා. එහෙම කීපයක හොඳයි ලලිතු. මන් දෙයක් නෝනට කියන්නද? කියන්න ලලිතු. මොකද? මම මෙහෙම කිව්වයි කියලා අනේ නෝන මාත් එක තරහ වෙන්න නම් එපා. මගේ මෝඩකමට හිතෙන ඒවා වෙන්නේ නැති. ඒත් මට නෝනට නොකියම බෑ. මට නෝනා ගැන හොයන්න නැතුව ඉන්න බැහැනේ. ඒකයි. හරි හරි ලලිතු ගොත ගන්න නැතුව කියන්නකෝ. මං නෝනාගෙන් අහන්නේ ඇයි කොහෙද ගියේ කියලා. ඒත් කාට හරි කියලා ගියා නම් නේද හොඳ. අඩුම ගානේ හෑන්ඩ්ෆෝන් එකවත් අරන් ගියා නම්. ඇත්ත ලලිතා. මගේ හිත කලබල වුණා. ඒකයි මං එහෙම ගමනක් ගියේ. හිත කලබල වුණාම හැඟීම් ගැන විතරයි හිතෙන්නේ. මුලේ කල්පනා වෙන්නේ නැහැ. මට තේරෙනව නෝනා. සාරංග මහත්තයයි රවි මහත්තයයි නෝනට හරිම ආදරේ. ඊයේ නෝනා ගියා කියලා කිව්වහම සාරංග මහත්තයා හොඳටම කලබල වුණානේ. මට සමා වෙන්න ලලිතා. අයි මගේ අතින් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අනේ පව් සිද්ධ වෙන කතා කියන්න එපා නෝනා. ඇයි නෝනා මගෙන් සමාව ගන්න? නෝනාගෙන් මට වරදක් වුණේ නැහැනේ. මොකද නැත්තේ? මං මේ විදියට කලබල වෙලා ගමනක් ගිය එකෙන් ලලිතටනේ වඩාත්ම ප්‍රශ්න ආවේ. ඒකට මොකද නෝනා? අතීතයේ වෙච්ච සමහර දේවල් ඒ මතකයන් මගේ හිතට හරියට වද දෙනවා ලලිතෝ. මට ඒව කියන්න කෙනෙකුත් නැහැ.
සමහර වෙලාවට මං අසරණ වෙලා ඉන්නේ. මට ආදරේ කරන්නයි ඉන්නේ හින්දා. අප්පච්චි, රවි අයියා, සාරංග පුතා. ඊගොල්ල නැත්තම් අද මම මෙහි ඉන්නෙත් නැහැ. ඊනම් මං ඉන්න තැන හොයාගන්න හම්බෙන්නෙත් නැහැ. මගේ හොඳම යාළුවෙක්ගේ. එහෙමද? යන්න ඕනේ තාත්තී. කොහෙද තියෙන්නේ? අනිය කන්දේ. හා, එහෙනම් පොඩිත් එක්ක යන්න. මම වාහනේ කැවන්නම්. පොඩි යන්න බෑ කිව්වා තාත්තී. මං සාරංග අයියට කියන්නද? හරි, මම සාරංග වේවන්නම්. දැන් ප්‍රසන්ට් එකක් එහෙමත් ගන්න සල්ලි ඕන නැතිනේ. ඔව් තාත්ති, මට ෆ්‍රොක් එකකුත් ගන්න ඕනේ. මේ ලොකු දුව අම්මයියේ වැටිලා ටිකක් අමාරුයි. අම්මට එහෙම කරදර කරන්න යන්නේ නැහැ, තේරුණාද? අයියෝ තාත්ති, අපි ලන්ච් ගන්න කොහමද? මම පොඩ්ඩිට කිව්වා ලන්ච් ගේන්නම් කියලා. එයා කිව්වේ එපා කියලා. ඔය දැන් එකතුලා ගුයන්ඩකෝ. ඔගොල්ලෝ දැන් පොඩි ළමයි නෙවෙයිනේ. අද බඩකින්නේ තමයි ඉන්න වෙන්නේ. ඇයි ඇයි ඇයි? ඇයි එහෙම ඉන්නේ? ඔගොල්ලෝ දෙන්න අම්මට උදව් කරන්න උයන්න. ඩිංග හිතන්න පුරුදු වෙන ලොකු දුව. මම යනවා.